යාලේ ආව පොළොන්නරුවට පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ගාව තමයි දැන් මං ඉන්නේ සුපිරි නියම ගමනක් අද මේ දවස්වල කොමාරි වතුර පිරීලා තියෙන්නේ පරාක්‍රම සමුද්‍රේ වතුර පිරීලා තියෙන්නේ ගොඩක් වතුර තියෙනවා අතන ඇල තිබ්බා ඒකෙත් ඇල ෆුල් ඇරලා තියෙන්නේ සෑහෙන වතුර ගොඩක් ඒකෙත් තියෙනවා එතෙන් ගිහලා පස්සේ වීඩියෝ එක දාන්න අවසට අර ඈත විශ්වත්තට මේන අලිය තව ටිකක් කළා හිටියොත් අපිටත් අලි බලා ගන්න පුළුවන් ඇත්තටම ලස්සනයි අවසට තමයි ඉන්න ඕනේ දවල්ට අවුව රස්නේ අවසට ලස්සනයි ඉතින් පරිසරය ඈතින් කඳු පේනවා රට මැදට තියෙන කඳු ටික පේනවා මෙතනින් ඔයාලට පේනවාද මේ කොම්බියක් ඇදලා තියෙනවා මෙතන අලිවැටක් ඇදලා තියෙනවා අලිවැටේ කරන්ට් කොම්බියක් ඇදලා තියෙනවා අවසට රැට එහෙම මේ පැත්තට අලියයි කියලා තමයි කොම්බි ඇදලා තියෙන්නේ අර අතන තියෙනවා කොම්බියක් ඇදලා පේනවාද මොන්ද එතන තියෙනවා කොම්බියක් ඇදලා කරන්ට් වැටක් කොහොමද වතුර පාරේ සැර පරාක්‍රම සමුද්‍රයේ මේ දවස්වල වතුර ඇරලා තියෙන්නේ සෑහෙන පිරෙන්නම් වතුර ගලන කොහොමරි නැවෙත් වතුර ටිකක් මේ දවස්වල වැඩි නැවෙත් වතුර පිරලා තියෙන
ලංකාවේ තාම එක අලියෙක්වත් දැක්කේ නැහැ හැබැයි. එහා පැත්තේ වැව් ඉවුරට තමයි කැලෙන් අලියනවා කියලා කිව්වා. තාම ආවේ නැහැ. වැව් මැදට එහෙමත් එනවා. අලි බලන්නත් එක්ක ආවේ අලි නැහැ ඉතින්. හවස් වෙද්දී වතුර බොන්න එනවා කියලා කිව්වේ. අපි අන්දව චුට්ටක් ඉස්සරහට. පරාක්‍රම සමුද්‍රය කියන්නේ තනි වැවක් නෙමෙයි. තෝපා වැව, ඉරමුදු වැව, දුමුටුළු වැව, කලහගල වැව, බූ වැව, බැඳි වැව කියන මේ වැව් හය එකතු කරලා තමයි පරාක්‍රම බහු රජතුමා මේ විශිෂ්ට නිර්මාණය ඉදි කරලා තියෙන්නේ. වංශ කතාවලට අනුව මෙම ජලාශයට ඇල මාර්ග 11ක් තිබිලා තියෙනවා. ඒ වගේම සොරව 7ක් තිබිලා තියෙනවා. නමුත් දැන් තියෙන්නේ ප්‍රධාන සොරව 3ක් හා ඇල මාර්ග 3ක් පමණයි. අනෙක් ප්‍රධාන සොරව, ඒ වගේම ඇල මාර්ග, පසුකාලීනව ආපු විදේශ ආක්‍රමණ, ඒ වගේම අනෙකුත් විවිධ හේතුන් මත කාලයත් එක්ක ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. අද නම් අමුතුම ෆීලිං එකක් දැනෙනවා. කිය වචන වලින් කියන්න බෑ. ඇත්තටම නියමයි අද දවස. ඇදෙති දැනෙන සීතල අම්මෝ. පරාක්‍රම සමුද්‍රයට ප්‍රධාන ජලමාර්ග කිහිපයක් ඔස්සේ ජලය ගලාගෙන එනවා. මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹංගඟ හරස් කරලා අංගමැඩිල්ල ප්‍රදේශයේ ඉදි කරලා තියෙන අමුණ මගින් ආරම්භ වන ආකාශ ගංගාව නමින් හඳුන්වන ප්‍රධාන ඇලමාර්ගයෙන්ද ගිරිතලේ තඹල වැවහර හා ගලා එන වැව් ජලයෙන්ද මේ මහා සමුද්‍ර පෝෂණය වෙනවා. මේ තියෙන්නේ ඩොන් ස්ටීවන් සේනානායක, ඒවත් DS සේනානායක මහත්තයාගේ පිළිරුව. මේක හදලා තියෙන්නේ පොළොන්නරුව ජනතාවටයි, එතකොට ලංකාවේ මිනිස්සුන්ටයි ඉෂ්ට වෙච්ච ඉමහත් සේවය වෙනුවෙන් පොළොන්නරුව ගොවි ජනතාව තමයි මේක හදලා තියෙන්නේ එතුමාගේ ගුණ සිහි වෙන්න කියලා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙන් පටන් ගන්න ප්‍රධාන සරෝවකින් පටන් ගන්න ප්‍රධාන ඇල මාර්ගයක ඉවුර දිගේ යන ගමන් ඉන්නේ. මේ ඇල සෑහෙන පළලයි, ඒ වගේම සෑහෙන ගැඹුරුයි. වතුර පාරත් සෑහෙන සැරයි. මේ සැර කියන්නේ මේ සරෝව ළඟට තියෙන්නේ. පැත්තෙන් තියෙන්නේ කුමාර පොකුණ. කුමාර පොකුණේ නටබුන් තමයි මේ තියෙන්නේ, පේන්න තියෙන්නේ. මේක මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් විදිහට මේ පැත්ත නම් කරලා තියෙන්නේ.